අරියාලවනේ සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට වෙනද වගේම එතකොට අපි අද කතා කරන්න යන්නේ LB Pinhas එක ගැන අපි බලමු LB Pinhas එක අවුරුදු 10ක් 15ක් ඇතුළත 100ට කීයක රේට් එකකින් LB Pinhas එක grow වෙලාද කියලා. LB Pinhas එකේ growth rate එක අවුරුදු 10ක් 15ක් ඇතුළත growth rate එක කීයක්ද කියලා අපි බලමු. දැන් price එක යාලුනේ රුපියල් 61යි. හරි. එතකොට මම දාගෙන තියෙන යාලුනේ 2000 NAV එක 2006දී විසිහතයි විසිහයයි කියලා හරි NAV එක 2006දී NAV එක 26යි 2021දී NAV එක 50යි නමුත් මේකේ අපි බැලුවොත් මේකේ සබ් ඩිවිෂන් තුනක් ගිහිල්ලා තිනවා හරි සබ් ඩිවිෂන් තුනක් ගිහිල්ලා තිනවා 2011 එකයි 2015යි මේ දෙකේම සබ් ඩිවිෂන් වෙලා තින්නේ 1:2 අනුපාතයට 2021දී සබ් ඩිවිෂන් එකක් ගියා ඒක උනේ 1:4 අනුපාතයට එතකොට මේ සබ් ඩිවිෂන් වලට අනුකූලව මේ NAV එක ගැලවුවට පස්සේ NAV එක මේ සබ් ඩිවිෂන් වලට ගැලපුවට පස්සේ 2021ේ සබ් ඩිවිෂන් NAV එක එනවා 814ක් විදියට හරි මම ඔයාලට මේක හතන හැටි කියන්න ඕනේ අපි පාරන වීඩියෝ කතා කරලා තිනවා මේ NAV එක සබ් ඩිවිෂන් වලට ගලපන්නේ කොහොමද කියලා ඔයාලට තේරෙන්නේ නැත්නම් පාරන වීඩියෝ බලන්න එතකොට 2006 NAV එක 26යි 2021 NAV එක 50ක් වුණාට සබ් ඩිවිෂන් තුනක් ගිහිල්ලා තිනවා ඒ තුනට අදාළව 814යි හරි එතකොට අපි බැලුවොත් මේ 2006 ඉඳලා 2021 දක්වා කාලය තුල ඩිවිඩන් කොච්චර දීලාද කියලා ඩිවිඩන් දීලා තියෙන රුපියල් 363ක් හරි එතකොට ඩිවිඩන් දීලා තියෙන 363ක් එතකොට අපි බැලුවොත් 2021 NAV එක සහ ඩිවිඩන්ඩ් වල එකතුව 1176ක් 77ක් එතකොට අපි බලන්න ඕන අවුරුදු 15ක් ඇතුළත 26 1177ක් වෙන්නේ අවුරුදු 15ක් ඇතුළත 100 කීයක රේට් එකකින් grow වුණාද කියලා එතකොට 100ට 28ක රේට් එකකින් grow 26ක රේට් එකකින් grow වුණාම තමයි මේ තියෙන රේට් එක මේ තියෙන අවුරුදු ගාන මේ තියෙන්නේ 26. එතකොට 26 100ට 26.8ක රේට් එකකින් අවුරුදු 16ක් grow වුණාම අපිට එනවා 1177. ඒ කියන්නේ යාළුනේ මේ කම්පැනිය grow වෙලා තියෙනවා 100ට 26.8කින්. හරි. growth මේකේ growth rate එක average growth rate එක 100ට 27යි. 100ට 27යි. හරි. එතකොට අපි බලමු මේකේ profit growth rate එක කොහොමද කියලා. එතකොට revenue growth rate එක බලුවොත් යාළුවනේ අපි revenue එක මේ වෙලාවේ 29766 මිලියන්. එතකොට 2012 revenue එක 7937යි. එතකොට අපි revenue growth එක හැදුවොත් 7937 29766 වෙන්නේ සීර කීයකින්ද කියලා බලුවොත් revenue එක grow වෙලා තියෙනවා 129කින්. එතකොට NAV එක grow වෙලා තියෙනවා 126කින් revenue එක grow වෙලා තියෙනවා 129කින් එතකොට ඔයාලා බලන්න ඕනේ මෙච්චර growth rate එකක් දෙන company තියෙනවද කියලා ෂයාමා කට්ටේ. එතකොට මේ LB Pinhas එක revenue එක අවුරුදු ගිය අවුරුදු 10 වගේ ඇතුළත average revenue එක grow වෙලා තියෙනවා 129කින්. NAV එක ගිය අවුරුදු 10 15 ඇතුළත NAV එක grow වෙලා තියෙනවා. එහෙම නැත්නම් company grow වෙලා තියෙනවා 127කින්. එතකොට ඔයාලා බලන්න ඕනේ මෙච්චර grow වෙන කම්පැනියක් තියෙනවද කියලා. අපි බැලුවොත් මේකේ quarter report එක අරගෙන අපි බැලුවොත් මේකේ අන්තිම quarter එකේ අපි quarter පොඩ්ඩක් analyze කරොත් revenue එක 2කින් අඩු වෙලා තිනවා NII එක වැඩි වෙලා revenue එක අඩු වෙලා තිබුණට මෙයාලගේ මේ expense එක අඩු කරගෙන තියෙනවා කියලා ඔයාලට පේනවා දැක්කයි. අන්න වැදගත් point එකක්. එතකොට ඔයාලට පේනවා revenue එක අඩු වුණාට මෙයාලගේ interest expense එක මෙයාලා අඩු කරගෙන තිනවා 132කින්. එතකොට 129කින් මෙයාලගේ interest income එක වැඩි වෙලා තිනවා. එතකොට යාළුවනේ share market එකේ අනිවාර්යයෙන්ම මේ insurance company වල finance company වල බලන්න ඕන මේ අපි NII එක අනිවාර්යයෙන්ම බලන්න ඕන. II එක බලන්න ඕන NII එක අනිවාර්යයෙන්ම බලන්න ඕන. එතකොට NII එක 129කින් මෙයාලා grow කරගෙන තිනවා. එතකොට
ටෝටල් ඔපරේටින් ඉන්කම් එක වැඩි වෙලා තිනවා ඒත් එක්කම නෙට් ඔපරේටින් ඉන්කම් එක 58කින් වැඩි වෙලා තිනවා 158කින් හරි සෙල්ලන්නේ 158කින් වැඩි වෙලා තිනවා එතකොට අපි බලමු ටෝටල් ඔපරේටින් එක්ස්පෙන්ස් එක 18කින් වැඩි වෙලා තිනවා එහෙන් බැලුවොත් ප්‍රොෆිට් බිෆෝර් ටැක්ස් එක වැඩි වෙලා තිනවා එතකොට මෙතන ඔයාලට පේනද මෙතන මේ 901 1187ක් කියලා. ඒ කියන්නේ 100ට 100කින් විතරම 100ට 100කින් විතරම මෙයාලා PBT එක වැඩි කරන් තියෙනවා දැක්කයි. එතකොට එක ක්වාටර් එකේ බැලුවොත් ප්‍රොෆිට් එක මෙයාලා වැඩි කරගෙන තියෙනවා 100ට 100කටත් වඩා වැඩි ප්‍රමාණයක්. හරි හරි. එතකොට ඉදිරියේදී අපිට හොඳ ඩිවිඩන්ඩ් එකක් ලැබෙවි කියලා අපි ප්‍රාර්ථනා කර අපි ඉදිරියේදී හොඳ ඩිවිඩන්ඩ් එකක් ලැබෙවි කියලා අපිට අනුමාන කරන්න පුළුවන් මොකද මේ කාර්තුවේ ප්‍රොෆිට් එක 100ට 100කටත් වඩා වැඩි ප්‍රමාණයකින් වැඩිලා තියෙනවා. ඔයාලට පේනත් EPS එක 1.15 2.42කින් වැඩි වැඩිලා තියෙනවා. එතකොට මේ වැඩිවීමට හේතුව ඉන්කම් එක වැඩිවීම නෙමෙයි මෙයාලගේ ඉන්ටරෙස්ට් ඉන්කම් එක්ස්පෙන්ස් එක මෙයාලගේ වියදම මෙයාලා අඩු කරන් තියෙනවා 132කින්. 132කින් අඩු කරගත්ත නිසා මෙයාලගේ ප්‍රොෆිට් එක වැඩිලා තියෙනවා 100කින්. හරි. ඒතර වාට එක තමයි මට කියන්න ඕන ලැබුණේ. එහෙම බැලුවොත් අපි බැලුවොත් 2021 දී සහ 2022 දී දැන් මම අරගේ EPS එක 4ෙන් ගුණ කරලා 2022 එකට දාගත්තා. ඒතකොට ඩිවිඩන්ඩ් එක 7ක් දේවි කියලා මම දාගත්තා. ඒතර බැලුවොත් යවන්නේ PE ratio එක ගිය අවුරුද්දේ EPS එකට බැලුවොත් PE ratio එක 5යි. මේ අවුරුද්දේ PE ratio එකට බැලුවොත් මේ අවුරුද්දේ EPS එකට බැලුවොත් PE ratio එක 6ක් එනවා. එතන PBV ratio එක ගිය අවුරුද්දේ EPS එකට NAV එකට බැලුවොත් 1.2ක් එනවා. මේ අවුරුද්දේ NAV එකට බැලුවොත් 1.2ක් එනවා. එතකොට dividend yield එක බැලුවොත් 111ක් එනවා. 111ක් කියන්නේ දැන් price එක 61යි. ගිය අවුරුද්දේ dividend එක රුපියල් 7ක් දීලා තිනවා. එහෙම බැලුවොත් 100ට 11ක් කෙනවා ඩිවිඩන්ඩ් එක. يعني ඔයාලා ගිය අවුරුද්දේ ඩි රුපියල් 7 දුන්නොත් 7 ඊළඟ අවුරුද්දේ මේ අවුරුද්දේ රුපියල් 7ක් දුන්නොත් ඩිවිඩන්ඩ් යීල්ඩ් එක එනවා 111ක්. ඔයාලගේ රිටර්න් එක එනවා EPS එක 9.68ක් EPS එක ආවොත් මේ ප්‍රයිස් එකට ඔයාට ඔයාගේ රිටර්න් එක ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එකේ රිටර්න් එක එනවා 116ක්. එතකොට ඩෙබ්ට් ටු ඉක්විටි රේෂියෝ එක තියෙනවා, ඉක්විටි ටු ඇසට් රේෂියෝ එක තියෙනවා. එයාලා ඔයාලා ඒ ටික බලා ගන්න. එතකොට යාළුවනේ මේක තමයි මගේ අප්ඩේට් එක. 126කින් 127කින් කම්පැනි එක grow වෙලා තිනවා. රෙවෙනියු එක 129කින් grow වෙලා තිනවා. එතකොට ඔයාලා බලන්න ඕන මේ වගේ grow වෙන කම්පැනි තව තියෙනවද කියලා. එතන මේ කම්පැනි වල ඉන්වෙස්ට් කිරීම ගොඩක් වටිනවා. මොකද ලොකු growth rate එකක් තියෙනවා. හරි. එහෙනම් යාළුවනේ අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.